ළමයි වෙල්කම් බැක් ටු මයි චැනල්. අද උදේ නැගිටපු ගමන් හිතුණා මට බ්ලොග් එකක් කරන්න ඕන කියලා. මොකද මේ දවස් ටිකේම වීඩියෝ එකක් දාන්න බැරි වුණ නිසා. එහෙනම් ගුඩ් මෝනින් ළමයි, වොෂ් එකක් දාගෙන කරගෙන අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලමු. අද උදේ නැගිටිනකොටම පොඩි සතුටක් එක්ක අද දවස විශේෂයි කියලා දැනුණා. ඒ නිසාම තමයි වීඩියෝ එකක් කරනවා කියලාත් හිතුවේ. අද ටිකක් වහින්න වගේ තියෙන හැබැයි ලස්සන දවසක්. උණු තේකකුත් හදාගෙන මෙන්න මෙතනින් පුටුවක් තියාගෙන මම තේක බොන ගමන් පොඩ්ඩක් නිදහසේ හිටියා. තේක බිලි වුණාට පස්සේ තමයි බිස්කට් එකක් තියෙනවා කියලා මතක් වුණේ. කමන්න දැන් ඉතින් ඒක කඩාගෙන එකක් කනවා. එකක් නෙමෙයි, හිතන තරමක් කනවා. ඊට පස්සේ තව මේ අවුරුද්දට කියලා කොකිස් වගේක් හදාගත්තා අපි ගෙවල් ගාව නැන්දක නෙට් එක කියලා. මම එකත් රස ටෙස්ට් කරන්න හදන්නේ කොහොමද කියලා. එයාගේ කොකිස් කොහොමද රසයි ඉස්සරින්නම්ම ඒකත් කෑවා. ඊට පස්සේ පොඩි වැල් ටිකක් තියෙනවා කරගන්න. ඒ ටික කරගෙන එන්න යන්න හිතුවා නාගෙන. මොකද දැන් පොඩ්ඩක් අවුව පායලා තියෙන්නේ, කොහොමත් දවල් වෙද්දි රස්න එනවා. ඒ නිසා මේක මම යන්න ඕන අම්මටයි තාත්තටයි මල්ලිටයි ඇඳුම් තුනකුත් ගන්න. නංගිමයි පස්සේ ගන්නවා කියලා හිතුවා. මොකද මේ දවස්වල සෙනඟ සෑහෙන්න. අපිට කොහොමත් තියන්නේ අම්බලංගොඩ ඔය දොළොස් මහා දිලානෝ ටිකනේ. ඒ වගේ අම්මෝ මේ බලන්න මේ මම තැන් තැන්වල හැපි හැපි තමයි රෙදි තෝරන්නේ. අර හෙට විසික් වෙනවා, මේ හෙට විසික් වෙනවා. එහෙම ඔය ඇස්සේ පොඩි ළමයිනුත් ඇගෙනවා අපිට. මාරම සෙනඟක් ඉන්නේ මේ දැන් අවුරුද්ද ළඟ නිසා. ඒ පාරෙතින් අම්මට තාත්තටයි මල්ලිටයි ඇඳුම් තුනක් අරගන්නවා කියලා හිතුවා. අපි දෙන්නා නංගිමයි පහු වෙලා පොඩ්ඩක් මේ ෂේප් එකේ ගන්නවා කියලා හිතාගෙන දැන් අය අපි දෙන්න ඉන්න පොලිමේ. අම්මලාට තාත්තලාට පුළුවන් කාලේ, එයාලා පොඩි කාලේ, අපි පොඩි කාලේ අපිට අවුරුද්ද දෙන්න, අවුරුද්ද කියන ෆීලින් එක දෙන්න ගොඩක් ට්‍රයි කරා. ඇඳුම් අරන් දෙනවා, ටවුන් එකට එක්කන් ගිහිල්ලා ඕන ඇඳුම තෝරගන්න කියනවා. ඊට පස්සේ කන බොන දේවල් ඒ හැමදේම එයාලට පුළුවන් කාලේ කරා. ඉතින් අපිට පොඩ්ඩක් හරි පුළුවන් වෙද්දි අපිට පුළුවන් මට්ටමින් හරි ඒ දේවල් කරන්න ඕන කියලා තමයි මගේ මතේ තියෙන්නේ. මං කලින් එදෙනට ඇඳුම් එහෙම අරන් දීලා තියෙනවා. මං ඔය සල් එකතු කරලා එහෙම කරලා මේ පාර තමයි මං හිතන්නේ අවුරුද්දකට, අවුරුද්දටයි කියලා විශේෂයෙන් එහෙම අරන් දෙන්නේ. හරි, ඊට පස්සේ වැස්සක් ගාවා අපි දෙන්න මේ කඩල එකක් කකා බයිසිකලේ ගාවට වෙලා හිටියා. කුමර පැයක් විතර ඉන්න උනා එතන වැස්සේ. ඊට පස්සේ ආවා අපි මිල්ක් ෂේක් එකක් බොන්න. මම මේක ඔයාලට කියනවා මම කියලා හිතන් හිටියේ මේ අම්බලංගොඩ ඉන්න අයට හැපි අයිස්ක්‍රීම් එකේ තියෙන ළමයි චොක්ලට් මිල්ක් ෂේක් එක එකක් රුපියල් 500ක් වෙනවා. හැබැයි මෝරම රසය හරිද, එක්කෙනෙක්ට එක මිල්ක් ෂේක් එකක් බොන්න බෑ. ඒ කියන්නේ වැඩි මන් දන්නේ මට වැඩි ගොඩක් බොන්න බෑ, මත් වෙනවා. හැබැයි මාරම රසයි මුල් හරියදී. ඒ කියන්නේ ඇති වුණාට පස්සේ පා වෙනවා. හැබැයි මේ මිල්ක් ෂේක් එක පාටම රසයි. ඔගලන් අම්බලන් ගොඩ හරියනම් ඇවිල්ලා බීලා බලන්න. හැපි අයිස්ක්‍රීම් එකේ චොක්ලට් මිල්ක් ෂේක් එක මේක ස්පොන්සර් එකක් නෙමෙයි, මගේ ඔනස්ට් රිවිව් එක කියන්නේ. ඇත්තටම මාරම මාර රසයි. හොඳරම් වහිනවා. අපි දෙන්න අර අතන පෑ භාගයක් විතර ඉඳලා ටක් ගාලා ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් මෙතන මේ මිල්ක් ෂේක් එකක් බොන්න මෙතෙන්ට ආවා. ඒ නිසා ඉතින් දැන් මෙතෙන්ට වෙලා වැස්ස පායනකම් ඉන්න වෙනවා. තව විනාඩි 20ක් 30ක්වත් ඉන්න වේවි. වැස්ස පෑවුවට පස්සේ අපි දෙන්න ආවා අනිත් බඩ ටික ගන්න සතුසට. ඔය චිකන් අරෝ මේව ටික, සැමනුයි ඕව මේව ටික. ඒ ටිකත් ගන්න ලොකු වීඩියෝස් ගන්න බැරි වුණා එතන. මොකද අපි දෙන තෙමිලා හොඳටම ඒ අස්සේ මහන්සි. ඒ නිසා කොමරි බඩ ටික ගත්ත ළමයි හරිද, ගන්න ඕන බඩ ටික ගත්ත. ඔය හාල් මේව ටික අර ගෙදරට ඕන කරන ටික. මේ තියෙන්නේ මං ගනිපු ඇඳුම් දෙක. අම්මට ගත්ත මෙන්න මේ ගවුම. ඒක මං හිතන හැටි ලස්සනයි කියලා. ඇත්තටම ලස්සනයි, අපේ අම්ම චූටිනේ, මට වඩා චූටියා. ඒක අම්මට මාරම ලස්සනයි, මං ඇඳලා බලන්න කියලා ඇඳලා බැලුවා. ඊට පස්සේ තාත්තට මේ සරොන් දෙකයි ෂර්ට් එකයි, ඔය තුන තමයි ගත්තේ. මල්ලිගේ ඇඳුම නම් කොහෙද දන්නේ, ඌ අරන් ගියා මේ බෑගි පිටින්, ආයේ හොයන්න නෑ ඒක. මම මේ පොඩි වීඩියෝ එක දැම්මේ, ගොඩාක් කමෙන්ට්ස් තිබ්බා අවුරුදු ෂොපින් වීඩියෝ එකක් කරන්න එහෙම කියලා. ලොකුවට අවුරුදු ෂොපින් කියලා තිබුණ නෑ ළමයි. ඔය මම අම්මට තාත්තට දෙන්න ගනිපු ඇඳුම් ටික අම්මයි තාත්තයි මල්ලි ගිහිල්ලා වෙනම දැන් සති දෙකකට විතර කලින් ඒ තුන් දෙනාට ඇඳුම් අරගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් මට වීඩියෝස් කරන්න හැමුනේ නෑ. නංගිමයි වෙනම ඇඳුම් ගන්න යන්නේ, අම්මයි තාත්තයි මල්ලි වෙනම යන්නේ. එතකොට ඉතින් වීඩියෝස් කරන්න උනේ නැහැ. ඒක නිසා තමයි මම මේ පොඩි වීඩියෝ එක දැම්මේ. ගෙදර ඇවිල්ලා අපි මේ වැස්සෙම අපි හිතුවා මැකරෝනි එකක් හදානවා කියලා, පැස්ට් එකක්. ඒක අර
මිරිස් දාලා සැරට හදන එකක්. ඒක නිසා එළවලු එහෙම දාලා මුලින්ම මං කැරට් ලීක්ස් ඊට පස්සේ ලොකු ලුණු සුදු ලුණු තක්කලි ඔය ටික කපා ගත්තා. ඊළඟට චිකන් ටිකකුත් පොඩියට කපා ගන්නවා. වැඩේ දෙල් වුණා. මැකරෝනි එක මේ තැම්බිලා වැඩි වෙලා. මං එක මේ තැම්බෙන්න ලිපේ තියලා ඉවරලා ෆෝන් එකේ චැට් කර කර හිටියා. වට්ස්ඇප් එකේ තැන් තැන් වල බලද්දි එක තැම්බිලා වැඩි වෙලා දැන් නිකන් අර බෙරි වෙලා වගේ තියෙන්නේ. කමන්න ෂේප් එකේ ගොඩ දාගන්න බලනවා. චිකන් ටික සීසන් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. දැන් ටක් ගාලා හදා ගන්න ඕන නිසා මං ඒකටම ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි දාලා එහෙමම තෙල් එකේ බැද ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු අම්මිරිස් තක්කලි ලොකු ලුණු ඔය ටිකත් කැලි ටික ඒකට එකතු කරලා පොඩ්ඩක් තෙල් එකේ බැද ගන්නවා. චිකන් ටික හොඳට තෙල් එකෙන් බැඳුනට පස්සේ කැරට් ලීක්ස් ඒ ටිකත් එකතු කරනවා. ලීක්ස් ගොඩක් අය කියනවා මේ අන්තිමට එකතු කරන්න කියලා. හැබැයි මං ආසනේ අර අමුවෙන් ලීක්ස් කන්න. අනිත් එක මම මේවට දාලවත් ලීක්ස් කන්න කැමති නෑ. ඒ නිසා ලීක්ස් උත් අර හොඳට තැම්බෙන්න වගේ තෙල් එකෙන්ම බැදෙන්න වගේ එකතු කරනවා මං මේ වෙලාවෙම. දැන් මේ ටික හරි. මේකට මට හිතුණාත් මේ සුදු බත් ටිකක් හදලා ඉවරලා බත් ටිකක් එකතු කරනවා කියලා. එතකොට රයිස් එකක් විදියට කන්න පුළුවන්. දැන් මේ මැකරෝනි එකතු කරලා නිකන් අර බෙරි වෙලා ගොඩක්ම බෙරි වෙලා තියෙන්නේ මැකරෝනික තැම්බිලා වැඩි වෙච්ච නිසා. හැබැයි කන්න පුළුවන් චීස් කොත්තුවක් වගේ කන්න තියෙන්නේ. ලුණු ටිකක් මදි. මං ආයෙ ලුණු ටිකක් එකතු කරා. ඔය තියෙන්නේ චීස් කොත්තුව වගේ. දැන් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මැකරෝනික විසික් කරන්න නැතුව ඔය විදිහට හදාගත්තා. මේ ඇත්තට මම ෆෝන් එකේ හිටිය අර ෆෝන් එකේ සීයෙන් ඉදදී මට අමතකුණා මේ මැකරෝනික තැම්බෙන්න තිබ්බ නේද කියලා. ඒකෙන් තමයි මෙහෙම බෙරි උනේ. දැන් මේක තාත්ත කද්දි තමාතල් මොනෝද මේක ගාව කාවිද රැට කාලා අවශ්‍ය එකක් දාගෙන මගේ නයිට් ක්‍රීම් දෙක ඇප්ලයි කරගන්නවා. ඔයාලට කියන්න ලොකු පණිවිඩයක් තියෙනවා. මේ ටිකේ දන්න අය සමහරක් අය දන්නවා. මං කමෙන්ට් පෝස්ට් දැම්මා. අවුරුද්දට ඔෆර් එකක් යනවා අපේ. ලොකුම ලොකු ඔෆර් එකක්. ෆියෝරි වයිට්නින් බොඩි ලෝෂන් එකක් ගන්න ඕනම කෙනෙක්ට ෆියෝරි වයිට්නින් ෆේස් ක්‍රීම් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් රුපියල් 2500ක වාසියක් තියෙන්නේ. මේ ඔෆර් එක තියෙන්නේ අප්‍රේල් 15 වෙනිදා රෑ 12 වෙනකම් විතරයි. දැන් මේ ටිකේ දන්න අය දන්නවා. මම කමෙන්ට් පෝස්ට්ලින් දාපු නිසා ඔන්න දන්නේ නැති අයට මම මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඔෆර් එක තියෙන්නේ අප්‍රේල් 15 වෙනිදා රෑ 12 වෙනකම් විතරයි. ඊට කලින් බොඩි ලෝෂන් එකක් ගන්න ඕනම කෙනෙක්ට වයිට්නින් ෆේස් ක්‍රීම් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඒ වගේම තමයි වයිට්නින් ෆේස් ක්‍රීම් එකක් ගන්න ඕනම කෙනෙක්ට ෆියෝරි පිංකිෂ් ලිප් බාම් එකක් හරි ෆියෝරි වයිට්නින් සෝප් එකක් හරි ෆ්‍රී ගන්න පුළුවන්. තව අපේ හෙයා ඔයිල් එක තියෙනවා කේශරාජිනී හෙයා ඔයිල් එක. කේශරාජිනී හෙයා ඔයිල් එක ගන්න ඕනම කෙනෙක්ටත් ෆියෝරි පිංකිෂ් ලිප් බාම් එකක් ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මේ ඔෆර් එක තියෙන අප්‍රේල් 15 වෙනිදා රෑ 12 වෙනකම් විතරයි. කැමති අයට පුළුවන් මේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් කරලා ඕඩර් එකක් දාගන්න. මං ක්‍රීම් දෙක ගැන කිව්වොත් මේ තියෙන්නේ ෆියෝරි වයිට්නින් බොඩි ලෝෂන් එක. ඉතින් ෆියෝරි වයිට්නින් ෆේස් ක්‍රීම් එකෙන් පුළුවන් පිම්පල් මාක්ස් පිග්මන්ටේෂන් ඊට පස්සේ ඇස්සට කළු වෙලා නම් ඒ වගේවා රිකවර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සන ගෝල්ඩන් කලර් ස්කින් එකක් ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මූණට විතරක් සුදු වෙලා මදි. මූණ විතරක් සුදු වෙලා මදි. සුදු වෙනවා කියලා ඉවරලා තැම්බිලා පිච්චිලා එහෙමත් කැතයි ළමයි. ඇත්තටම පාරේ ගොඩාක් ගෑන ළමයි මම දැකලා තියෙනවා නිකන් මූණ විතරක් යන්තම් සුදු වෙලා අර බිත්ති වල පාට වගේ වෙලා. හැබැයි අත් කකුල් හරිම අඳුරු පාටයි එහෙම. ඉතින් මූණට වගේම ඇඟටත් ලස්සන කලර් එකක් ගන්න අපේ ෆියෝරි ප්‍රොඩක්ට් පාවිච්චි කරලා බලන්න කියලා කියනවා මම. මොකද ගොඩාක් රිසල්ට් ගන්න අය ඉන්නවා. ඕන තරම් රිසල්ට් ගන්න අය ඉන්නවා අපේ ෆියෝරි FB පේජ් එකෙන්. ඔයගොල්ලන්ට රිසල්ට් බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැන් ගොඩක් අය අහනවා බ්ලීචින් ක්‍රීම් එකක්ද බ්ලීචින් ක්‍රීම් එකක්ද කියලා. බ්ලීචින් ක්‍රීම් එකක් නම් මම දැන් මේ වීඩියෝස් වලටම ඕන තරම් ඇප්ලයි කරලා පෙන්නනවා. මූණේ කකුල් අතපය ඕන තරම් හැමතරම දැන් අවුරුද්දක් එකහමාරක් තිස්සේම මම ඇප්ලයි කරලා පෙන්නනවා. ඉතින් බ්ලීචින් ක්‍රීම් එකක් මෙච්චර කාලයක් මේ විදිහට ගාද්දී මම ඉතුරු වෙලා ඉඳීද? හරි ළමයි, එහෙනම් ඔන්නෝක තමයි ඔෆර් එක. කැමති අයට පුළුවන් ඕඩර් එකක් දාගන්න මේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාලා. එහෙනම් අද බ්ලොග් එක ඉවරයි. ඔයගලන් පරිස්සමට ඉන්න. බුදුසරණ දෙවි පිහිටවල හැමෝටම බයි බයි.